සරණයි අද සමාජවිද්‍යාව තුන්වන ශ්‍රණී දෙවන පාඩම අවසාන මාතෘකා දෙකයි අද කතාකරීමට බලාපොරොත්තුවන්නේ. විශේෂයෙන්ම විහාරස්ථානය එවගේ පිරිවෙන මූලිකත්වය තබා ගෙන ඇතම් පිරිවෙන සහ විහාරස්ථානය නිසා, සමාජයේ සිදූ වෙනස්කම පිළිබඳවයි අද අපි කතා කරන්න බලාපොරොත්තුවන්නේ මේ දෙවන පාඩම සමාජ පරිනාමය කියන මාතෘකාවයි යටතේ තමයි අපිට මේ අදාළ මාතෘකාව පිළිබඳව කතා කරන්නට සිද්ධ වෙන්නේ. මේ වෙනකොට සමාජ පරිනාමය කියන්නේ කුමක් ද සමාජ පරිනාමය සම්බන්ධයෙන් අදහ සිදිරිපත්කළ සමාජ විද්‍යාඥයන් කිහිපදන පිළිබඳව අපි සාකච්ඡා කරලා අවසානයි. ඒවාගේම සමාජ පරිනාමය අපි හඳුනාගත්තා විශේෂයම පැරණි සමාජයත් නවීන සමාජයත් කියන මේ සමාජ කණ්ඩා යනත සමාජට සමාජ තත්ත්ව දෙක මුළු කරගෙන. එහෙමත් නැතිනම් පැරණි සමාජය ලක්ෂණ මොනවද නූතන සමාජයේ ලක්ෂණ මොනවද කියන එක මේ වන කොටාපි පුළුල්ුව අපේ වයසේ මට්ටමට නැත්්නම් වයසට ගැලපෙන විදිහ අප පන්තියට ගැලපෙන විදිහට අපි සාකච්ඡා කරන්න යෙදුනාා තකට අද තියෙන මාතෘකාව තමයි අද අප සිද්ධ කරන්නේ කතා කරන්නේ විහාරස්ථානය මුල්කර ගනිමින් සමාජයේ සිදුව වෙනස්කම් පිළිබඳ එහෙමත් නැතිනම් විහාරස්ථානය ආශ්‍රයෙන් සිදුවෙච්ච සමාජ වෙනස්වීම පිළිබඳව අපි කතා කරන්න. මෙහිදී විශේෂයම අපි හඳුනාගන්න ඕන කාරණාව තමයි මහින්දාගමනයත් එක්ක අපිට බෞද්ධ දර්ශනය අපට ලැබුණ ශ්‍රී ලංකාවට ලැබුණ ලැබීමත් එක් අපේ ජාතික වශයෙන් දේශපාලන වශයෙන් සමාජය සංස්කෘතික වශයෙන් බොහෝ අංශවලින් අපි බෞද්ධ කරණයට පත් වුණක්. රාජ්‍යපාරණය පිළිබඳව ගන්න කොට විශේෂයෙන්ම අපි දන්නවා දේවනම් පියතිස්ස රාජ්‍ය කාලයට පෙර. විශෂ රජතුමාගේ අනුශාසක වශයෙන් සිටපු චරිතය තමයි අපි පුරෝහිත කියලා කියන්නේ. මෙ පුරෝහිත තනතුර, පසුකාලීනව මහින්දාගමන මහින්දාගමන එකන ත මහින්දා ගමනෙන් පසුව රජතුමාට අනුසාසනා කිරීමේ බලය අපි හාමුදුරුවන් වහන්සේ වෙත පැවරුණා මේ පැවරීමත් එ අපේ සමාජයේ පොහෝ අංශවල දියුණුව උදාවනා කියලා අපිට කියන්නට පුළුව මහින්දාගමනයත් එක්ක ඇත්තම් මහින්දාගමනයත් සමග අපිට භික්‍ෂු ශාසනයත් එවාගේම බෞද්ධ දර්ශනයත් ඒගේ භික්‍ෂුණිය ශාසනයත් තිලෝගුරු සම්බුදු රජාණන් වහන්සේගේ පාත්‍රධාහතුව ඒවගේම ශ්‍රීම හා බෝධිය මෙ අදි වශයෙන් නොයෙකුත් දායාද අපිට උරුම වුණා එවගේ මේ කාලය වෙනකොට භාරතීය සමාජය පුරා ප්‍රචලිත වෙලා තිබුණු අක්ෂර කලාව සාහිත්‍යය කලාව නතන් ලේඛන කලාව අපිට දායාද වශයෙන් ලැබනාා කියලා අපි පිළිගන්න කාරණාවක් ඒ කොහොම වනත් විහාරස්ථානය කියන මේ පුුණ්‍ය බොහුමිය මූලාරම්භය සිද්ධ වෙන්නේ මහින්දාගමනයෙන් පසුව කියන කාරමාව අපි සිහිපත් කරගන්නට ඕන විශේෂයෙන්ම මිහින්තලා පව්ුවට වැඩම කරපු මහිදු මහරාතන් වහන්සේ ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලාට ලංකාවේ අනුරාධපුරයේ ස්ත්‍රිතව වැඩවාසය කිරීමට සුදුසු වටපිටාවක් සකස් කරදීම මේ කාලේ රජතුමා වෙච්ච දේවා නම් පියතිස් රජතුමා ඉතා උනන්දුවෙන් සිදුකරපු කාරය බාරයක් දන්නවා ඉතිහාසය හදාරණ කොට ලංකාවේ පැරණිම පිරිවෙන වශයෙන් අපි සලකන්නේ කාල ප්‍රාසාද පිරිවෙන කාල ප්‍රාසාද පිරිවෙන කිය කියන්නේ ඉගනුම් අධ්‍යස්ථානයක් විතරක් නෙමෙයි භික්‍ෂූන් වහන්සලාට වැඩ සිටින්ඩ සකස් කළ සුවිශේෂ ආරාම සංකීරණයක්. දැ මේ මහින්දාගමනයක් එක්ක අපිට ලැබුණු දායාද අතර විශේෂම දේවල් අප විශේෂ කරුණුකාරණයි ඉතින් සඳහන කළ අතීතය ඉඳලම වර්තමානයේ දක්වාම සතවර්ෂ ගණනාවත් තිස්සේ රාජ්‍යතා තන්ත්‍රය එවගේම භික්‍ෂු ශාසන යතර පවතින්නේ නොබිඳිය හැකි සුවිශේෂ සම්බන්ධයක් එ සම්බධතාව නිසා මේ තරන් කාලවකවානවා පුරාවටම ඒ දෙපාර්ශයම රටේ ප්‍රධානියා විසින් භික්‍ෂූන් වහන්සේලා භික්‍ෂූ සංස්ථාවටත් භික්‍ෂූන් වහන්සලා විසින් රාජ්‍ය පාලනයටත් ඒ අවශ්‍ය කරන දේ අවවාද අනුශසනාඒ වගේ ඒ අදාළ කරුණුකාරණ නොවඩුව සිද්ධ වනා කියන කාරණාව අපි හඳුනාගණ්ඩුවන මේ නිසා අපේ සිංහල සංස්කෘතියේ සිංහල බෞද්ධ සංස්කෘතියේ අතීතයේ පටන්ම සුවිශේෂ වෙච්ච දර්ශන යක් තිබෙනවා අපි මේ දර්ශනය හඳුනනවා විශේෂෙන්ම වැවයි දාගබයි ගමයි පන්සලයි කියන මේ විශේෂ සංකල්පය විශේෂ සංකල්පය නිර්මාණය වුණේ අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය සහ විශේෂ මේ ආගමික සම්ප්‍රදා අතර පවතින අන්‍යෝ්‍යය බැඳීම නිසා. අපි මේ කියන සංකල්පය පිළිබඳව තවත් විස්තර කරනවා නම් වැව කියල කියන්නේ අපේ මිනිසාගේ නැත්තම් අප සිංහලයාගේ ආර්ථිකය සඳහා ඉවහල් වන ප්‍රධාන සාධකය අප දන්නවා අප ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තයෙන් වී ගොවිතනින් තම අපි කාලාන්ත්‍රය ත්තිස් ජීවත්යන්නේ කෘෂිකර්මාන්තය සඳහා අපිට කුඹුරු කටයුතු කරන්න ගොවිතැන් කටයුතු කරන්න ජලය අවශ්‍ය වෙනවා. ජලය අවශ්‍යවීම අපි ජලයේ රඳාපවත්වා ගන්නේ වැැව කියන මේ නිර්මාණය මගින් වැව කියන නිර්මාණය අපේම නිර්මාණයක් සිංහල සංස්කෘතියම අන්‍යතාව විදහදක්වන සුවිශේෂ නිර්මාණයක් එතකොට මේ වැවනිර්මාණය කිරීමේදී එයින් ගොඩ කරන පස්වලින් අපි ගඩලු සහිතව අපි ස්තූපය නිර්මාණය කරනවා ස්තූපය සකස්වෙන්නේ විහාරස්ථාන සම්බන්ධල එකයි මේ කියන්නේ වැවයි දාගැබයි කියලා. වැව කියන්නේ ආර්ථිකමය සංකල්පය දාගභ කියල කියන්නේ අපේ විශේෂයෙන්ම අපි ආධ්‍යාර්මික පැටිකඩ. බැව කියන්නේ අපේ ආර්ථින අප ලෞකිකත්වය නිරූපණය කිරීම. දාගභ කියල කියන්නේ අපේ ආධ්‍යාමය සංවර්ධනයට ඉවහල් වන සාධකය. වැවයි දාගබයි ගමයි පන්සලයි. තොකොට ගම සහ පන්සල පිහිටීම ගමකට පන්සල බැගින් පිහිටිය. ගම සහ පන්සලා තර අන්න්‍ය ඔන්නේ බැඳියාවකුත් තිබුණ. විශේෂයෙන් භික්ෂූන් වහන්සලා උදෙසා ගමේ බෞද්ධ උපාසක උපාස පිරිස අ්‍ය ප්‍ර්‍ය පාසුකං ලබා දුන්න. විහාරස්ථානය මගින් විශේෂයම ගමේ ජීවත්තන මේ බෞද්ධයන් වෙනුවෙන් අවශ්‍ය කරන ධර්ම උපදේශේ වගේ අවශ්‍ය කරනඒ කාරුණුකාරණ භික්ෂන් වවානසයගේෙන් ඉටුවෙන් ඕන කරුණු කාරණ සිද්ධ වුණා මෙන්න මේ විදිහට මේ සම්බැඳියාව එකමුතුව ශතවර්ෂ විසි පහකට වැඩි ජීර්ඝ කාලයක් පුරාවටම වර්තමානයේ දක්වාම නොකඩවාම පවතින බව අපිට හඳුනාගන්න පුළුවන්කම ලැබෙන ඒ අනුව අතීතයේ සිට මේ වර්තමානයේ දක්වාම මේ සබැඳියාව නිසා සමාජයේ මොනතරම් වෙනස් කමකට බඳුන් වඋනාද කියන කාරණාව අපි සාකච්ඡා කරන්න ඕන. විහාරස්ථානය මගින් ගම දියුණු කරන්ඩ ලෞකික වශයෙන් වෙන්න පුළුවන් ආධ්‍යාත්මික වශයෙන් වෙන්න පුළුවන් මේ කියන අංශ දෙකම යටතේ දියුණු කරඩ දැක්වූ දායකත්වය ගැන අපි විශේෂවධානයක් යොමු කර්ඩ ඕන. එයනු විශේෂයෙන් අපි තේරුම් කරගණ්ඩ ඕන කාරණාව තමයි අදවන කොට විහාරස්ථානය කියල කියන්නේ බහු කාර්ය ආයතනයක් බහු කාර්ය ආයතනයක් කල කියන්නේ බොහෝ කාර්යන් පන්සල මුල්කරගෙන සිද්ධ වෙනවා මේක අමුතුුවෙන් සඳහන් කළ යුතු කාරණාවක් නෙමෙ අපි දන්නවා අපේ විහාරස්ථානය ගත්තහම විහාරස්ථානය පිරිවෙන ඒවගේ දහම් පාසල එවගේ වෙනත් සමාජයේ වශයෙන් වැදගත්වන සමජ සමාගම් ළමා සමාජ තරම සමාජ මේ වගේ බොහෝ සමාගම් සහ වෙනත් විවිධාකාර හුෘරතයීමම භොය වශයෙන් අවශ්‍ය කරන යම් යම් අවථ විහාරස්ථානය මගින් සලසාදීට තියනවා ැ බොහෝ විහාරස්ථානවල මෙහුම් ගෙතුම් කටයුතු එවාගේම ගඩලු කර්මාන්ත එගේ වෙන ලී වැඩ කර්මාන්ත නැපතංඔය ලි කැටයම් වගේ දේවල් ඒගේ වෙනත් අපේ සටන් කලාව හා සම්බන්ධ අපේ ග්‍රසාම්ප්‍රදායක සටන් කලාව මේ වගේ දේවල්දලට දෙන දායකත්වය මේ අධවශයෙන් ගත්තහම බොහෝ ක්‍රියාවලයක් විහාරස්ථානය මුල් කරගෙන සිද්ධ වෙන බහකාරය මධ්‍යස්ථානයක් කළගේ අන්නේ කියන අදහසෙන් යුතුව. කැන පනසලින් බලාපොරොත්තු වෙන්නේ මිනිසාගේ ආධ්‍යාත්මික දියුණුවම මිතරක් නෙමේ. ආධ්‍යාත්මික දියුණුවට පරිබාහිරව විශේෂයෙන්ම මෙන්න මේ කියන ක්‍රියාවලිය වර්මානය සිදුව නොද වර් තවමීට වඩා බොහෝදේවල් දන්නවා මෑතකාලේ නව විහාරස්ථාන අශිතව පුස්ටකාල සේවා . ඒවාගේම නැනසල මෙආධීවශයෙන් ගත්ත හම වෘතියමය පුහුණු දෙන ආයතනයක් බවට පන්සල ආශ්‍රය කරගන ඒ මධ්‍යස්ථාන පිහිටුවාගෙන තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මිනිසාට මිනිසාගේ ජීවිත සංවර්ධනය කියලා කියන්නේ ලෞක ජීවිතය සංවර්ධනය කර ගැනීමත් ඒවගේම අධ්‍යාත්මික වශයෙන් ජීවිතය සංවර්ධනය කර ගැනීමත් කියනම කාරණත් දෙකම ගන්න පුළුවන් ො මෙන්න මේ කියන කාරණ දෙකම ශක්ෂාත් කර ගන්ඩ පන්සල සවිශේෂ වෙනවා මුලින් සඳහන් කරපු බහුකාරය මධ්‍යස්ථානය කියල මේ අපි මේ සාධකය ගත්තාහම ඒ කියවෙන්න අපි මේ ලෞකික ජීවිතයේ අවශ්‍ය කරන ඒ කාර්ය ඉටු කරගන්න නැත්තං ඒ දියුණුව සඳහා බලපාන සාධක ද අතර බොෝදේවල් සිද් වෙනවා මේ ඔක්කෝම සිද්ධ වෙන විහාරස්ථාන ර්ථික්ක. විහාරස්ථානය තවත් අපි දන්නවා මිනිසාගේ උපතේ සිට මරණය දක්වාම සියලු ක්‍රියාවලි සිද්ධවෙන්නේ පන්සලේ ලොකු හාමුදුරු උන්වහන්සේගේ අවවාදනු ශාසන අනුව. අප දන්නවා ළමයෙක් දරුවෙක් ඉප දෙන්න ගියහම. මවකුසේදී නැතම් දරුවා ප්‍රසූත කරන්න පෙර සෙත්තරි සජ්්‍යායනා සිද්ධ කරනවා අංගුලි මාල පිරිත ඇ ඇතුළු කොට සෙත්තරි සජ්්‍යායනා සිදු කරනවා එවාගේම දරු උපතෙන් පසු අපි ඉඳුල් කටගෑම එවාගේම නම් තැබීම අකුරු කියවීම එවාගේම පාසල් පෙර පාසල් අධ්‍යාපනයට පිවිසීම එගේ පාසල් අධ්‍යාපනයට පිවිසීම විවාහ කටයුතු. අයි වගේ ජීවිතය වෙන වෙන රැකී රක්ෂා කටයුතු වෙන්න පුළුව වෙනත් විශේෂවස්ථා නිවාසවලට ගෙවදීම් මේ වගේ බොහෝ කටයුතු කාරණාවලදී. විහාරස්ථානය මගින් තමයි අදාළ ආගමික කටයුතු සිද්ධ වෙන්නේ. මේ අනුව බෞද්ධයාගේ මරණය සිට නැත බෞද්ධයාගේ ඉපදීමී සිට මරණය දක්වාම, සල මගින් පංසලේ ලොකු හාමුදුරෝ සහ වැඩවාසය කරන ගරුතර මහා සංගරත්නය මගින් සවිශේෂකාරය බාරයක් ඉටු වෙනවා කියන අපිට සඳහන් කරන්න පුළුවන්. මේ නිසා තමයි අපේ බෞද්ධ පින්නතුන් කාලාන්තරයත්තිස්සේ පවත්වාගෙන එ සංකල්පය නැතම් මේ දෙ කාතර පවතින සම්බධතාව ගසට පොත්ත වගේ ඉතාමත්ම වෙනස් කළ නොහැකි සබඳතාවක් පවතින්නේ. ඒවගේම තවත් අපි තේරුම් කරගන්න ගැනගන්නට කවන කාරණාවත් තමයි බෞද්ධයාගේ තිබෙන්න වූ විශේෂ මානුෂීය ගුණාංග පිළිබඳ. සමහර ගුණාංග බෞද්ධයාට අනන්න්‍ය විච්ච ගුණංග තියනවා දන්නවා අපේ සිංහල ශිෂ්ඨාචාරය අපේ බෞද්ධ සංස්කෘතිය වුදහස් පන්සයක් වගේ දීර්ගකාලයක් පුරාවටම පවත්වාගෙන එනවා. අපේ මිනිස්සුන්ගේ සිස් සතන් තුල සවිශේෂ වූ මානසිචි මානෂ්‍යික ගුණාංග තිබෙනවා. පුදන්නවා පරෝපකාරය ආගන්තුක සත්කාරය දයාව කරුණාව මෙ මෙආදී වශයෙන් ගත්තහම සුවිශේෂතම ගුණාංග රාශියක් අප මිනිස්සුන් තුළ අපේ බෞද්ධයන් තුළ අනෙකුත් ජාතීන්ට ජජාතයන්ට එහා ගිය අනෙකු ජාතීන්ට සම කළ නොහැකි මට්ට මේ අපේ සිංහල ජාතියට සුවිශේෂ මේ මේ කියන මානුෂීය ගුණාංග පිහිටල තියෙනවා මේක ඉතාමත්ම වැදගත් වෙනවා විශේෂයෙන් මේ මේ විදිහේ වෙනස්කමක් වඩ ප්‍රධානම දහයකත්ව ලැබුණේ අපේ විහාරස්ථානය විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ ඇසුරු කිරීම විහාරස්ථානය ධර්ම ග්‍රන්ථ පරිශේලණය කිරීම එවගේ වෙන ධර්ම දේශනාශ්‍රවණය කිරීම මෙයාදී ක්‍රියා කලාප මගින් සාමාන්‍යයේ බෞද්ධ පින්නතුන් තමන්ගේ ජීවිතයට මේ කියන ආදර්ශ උකහාගෙන අනුව ජීවිතය සාධනය කරගෙන එය ක්‍රියාවෙන් නංවන පිරිසක් බවට පත්වනා. ද අපි දන්නවා භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සඳහන් කරනවාත් පිළිවෙ සිද්ධ කරන්නඩ ඕන කියලා. විනය පිටකයට ගත්තා විනය පිටකයේ එක්තරා තැනක වත්තක් කන්දකය කියලා වත් පිළිබඳව සඳහන් වන සුවිශේෂ කරුණ අඩංගු වෙලා තින්න ස්ථානයක් තියනවා ඒ ස්ථානයේ වත් පිළිවෙත් රාශයක් පිළිබඳව සඳහන් කරනවා ආචරය වත උපාද්‍යාය වත එවාගේම ආගන්තුක වත එගේ සේනාසන වත වැසිකිලිවත ගමික වත මේ අධි වශයෙන් බොහෝ වත් පිළිවෙත් පිළිබඳව සඳහන් වෙනවා. මේ වත් පිළිවෙත්වලින් ඇත්තටම කියල දෙන්නේ අපි ජීවත් වෙන කොට අප භික්ෂූන් වහන්සේලා ජීවත් වෙන කොට අන්‍යෝන්නේ බැඳීම වර්ධනය කරගන්න ඉහල් වෙන කාරණා තමන්ගේ ගරුත්වත් ආරක්ෂා කර ගනිමින් තමන්ගේ පරිසරය තමා ජීවත්වන තැන මේ කියන කරුණු කාරණ පිළිබඳව අපේ භික්ෂූන් වහන්සේට, වැඩි අවධානයක් යොමු කර්ඩ අවශ්‍ය කරන කරුණුකාරණා පෙන්වාදීලා තියෙන්නේ. තු මේ සඳහන කරපු මේ කරුණුකාරණ භික්‍ෂූන් වහන්සේ උඩසා පමණක් නෙවෙයි. අපේ සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය බෞද්ධ පින්නතුන්ටත් මේවා අනුගමනය කරන්නඩ පුළුවන්කම ලැබෙනවා. යනුගමනය කිරියමගේ නැත්තටම සමහර කරුණුකාරණ ගත්තා හම මේවාගේ අභ්‍යන්තරය ගත්තා හම හැමදිනාටම එකසේම වැදගත්වෙන. නො යන්න අපි සාමාණ්‍යයෙන් ගත්තොත් සේනාසන වත කියල කියන්නේ භික්‍ෂූන් වහන්සේ වැඩවාසය කරන ආරම්මය හා සම්බන්ධ කරගත්ත යම් වත් පිළිවෙ සමුදායක්ම. මේ වත් පිළිය සමුදාය අපිට ඒ හා සමානව සම්බන්ධ කර ගන්න පුළුවන්කම ලැබෙනවා. ගෘහස්ථ ජීවිත එන අපේ නිවස මුල්ු කරගෙන. නිවස මුළල් කරගෙන මේ සිද්ධ කරනවා කියෙන නිවසයේ පවිත්‍රතාවඒවාගේම නිවසේ ආරක්ෂාව, යාආදදිවශයෙන් ගත්ත හම අපි ජීවත්වෙන ඕනෑම තැනක පිළිවෙලින් ජීවත්වෙන්ට අවශ්‍ය කරන වට පිටාව නැත්ත විශේෂයෙන්ම අපි කියන්නේ සාමාන්‍යයේ පරිසර අලංකරණය ඇැතනම් පවිත්‍රතාව පවිත්‍රතාව පිළිබඳව අපට විශේෂයෙන් අපි ඉන්න තැන පිරිසිදුව තියාගන්න පුරුදු වෙන් ෝන ඒ නිසා ඒ සඳහා අශ්‍යය කරන ගුණාංග රාශයක් අපිට මේ භික්‍ෂූන් වහන්සේලා උදෙසා පැනවූ යම්යම් විනය ආසම්බන්ධ කරුණුකාරණාවලින් ඉගෙනගන්න පුළුවන්කම ලැබෙනවා. එවගේම අපි සඳහන් කරපු කාරණාවක් තමයි. අපි භික්‍ෂූන් වහන්සේලාගේ ජීවිතය සාධනය කර ගැනීමට දේශනාර බොහෝ කරුණුකාරණාව අද අපිට සාමාන්‍යය බෞද්ධ ජනතාව උදෙසා බෞද් ජනතාව නෙවෙයි ඕනෑම කෙනෙකු උදෙසා ප්‍රායෝගික භාවිත කිරීමේ හැකියාවතියම පරිත්‍යයාගේ ශීලීත්වය කියන සුවිශේෂ ගුණංගය භික්‍ෂූන් වහන් සේලා තුළ සුවිශේෂයෙන් පවතියෙනවා ඒවාගේ පරිත්‍යගේ ශීලීය එත්ව ය කියන මේ කාරණාව ගිහි ජනතාව තුළත් ඒේකාආකාරයෙන්ම පවතින බුදුහාමුදුරුව බොහෝ අවස්ථාවන් වල පරිත්‍යාග ශීලීත්වයට ලබාදීල තියන ස්ථානය පිළිබඳව සැකීමේදී අපි දන්නවා. බොහෝ ක්‍රියාවලී බොහෝ සංකල්පවලද මූලික තනක් දීරතිනවා දාමය පරිත්‍යාග කියන මෙන්න මේ සංකල්පවලට. තිඒ නිසා මම මගේ කියන හැඟීමෙන් තොරව ඕනෑම දෙයක් අවබෝධයෙන් යුතු අත්හරින්න පුළුවන්කම ලැබෙනව නම් අම හිතන්නේ අපි අපිට වැදගත්කම ලැබෙන්නේ යන්නේ ක්‍රියාවලිය මගින් මේ ඉති එනිසා ඊට අවස්ථාව අපිට ලබා දෙනවා භික්‍ෂූන් වහන්සේගේ ජීවිතයෙන් නිසා භික්ෂූන් වහන්සේ ඇසුරු කිරම් මගින් මෙන්න මේ කියන සවිශේෂ ජායකත්වයා මම මගේ කියන හැඟීමෙන් තොරව ඕනෑම දෙයක්. අවබෝධයෙන් යුතුව බැහැර කිරීමේ හැකියාව අවස්ථාව අපිට උදාකරන අපි දන්නවා භික්‍ෂූන් වහන්සේගේ පැවිද්ධ කියල කියන්නේ. ඒ හරියට අහසේ පියාසර කරන පක්ෂියකුට සමානයි කියල අපි සලකාන්නේ. ඒතරම්ම සැහැල්ලුයි කියල කියන්නේ විශේෂයම මෙන්න මේ කියන සැහැල්ලු බාවය උදාකර ගන්ඩ යම්මට්ටමකින් හරි ගෘහස්ත, ජීවත්වෙන පිරිසට උදාහකරගන්න අවස්ථාවක් පුළු ලබාගන්න පුළුවන්න්නම් එඒය ඉතාමත්ම වැදගත් ඒ නිසා එසේ කරන්න බැරිවනත් එවිදිහට ජීවත්වට බැරිවත් මේ කියන ගුණාංග ඇත මේ කියන කරුණු කාරණනා සිහිය තබාගෙන යම්මටතමකින් හෝ දැනීමකින් සහිතව ක්‍රියා කරන්න පුළුවන් කමලබෙනවනං ඒක සවිශේෂෂ කාරණාවක් පරිත්‍යාගශීලිත්වයට අමතර අපි දන්නවා අප සිංහල බෞද්ධ සමාජයේ තවත් සුවිශේෂ ගුණාන්ගයක් තමයි අවිහිංසාවාදය. අවිහිංසාවාදය කළ න හිංසා පීඩාවලින් තොරව සැමටම ජීවත්වීමේ අයිත්‍යය උදාකරදීම. පංචසීලය තුළ පානාතිපාතා වේරමාණය සික්හාපදන් සමාධයාම කියන අපි මෙන්න මේ කියන ශික්‍ෂාපදය සමාධනය මේ ශික්ෂාපදය මගින්. මේ කියන අවිහිංසාවාදී ජනකොට්ටාසයක් විදිහට අපේ සිංහලයා හඳුන්වන්න පුළුවන් මේ කියන සංකල්පය මුලින්ම අප වෙත ලැබුණේ මහින්දා ගමනයඇත්තෙක් අපේ රටේ රජතුමා දඩකෙලියේ යෙදිච්ච වෙලාවේදී. බුදු මිහිදු මහරහතන් වහන්සේගේ වැඩමවී මත් එක්ක අපි දන්න කාරණාව තමයි විශේෂයෙන්ම දන්න කියෙන කාරණාවක් තමයි මේ සත්තු හිංසාව සහ මනුෂ්‍ය හිංසාව යම් මට්ටමකින් අපිට අඩුකරගන්න පුළුවන්කම ලැබුණා විශේෂයෙන්ම අප දන්නවා සමහර කාලවලදි අපේ රජවරුන් සතුන් විශයෙහි සුවිශේෂ හැඟීමකින් යුතුව ක්‍රියා කලා කියන අප දන්නවා එක්තරා රජ කෙනෙක් අමන්්ඩ ගාමියකින් රජතුමා ෙන් මාගාතාඥ්ඥාව පැනෙව්වා කියලා එක ඇන්න ග ගාතනය කිරීම වලක්වලා තියෙනවා ගවයන් ගාතනය කිරීම තහනම් කරලා තියෙනවා. එවාගේ විශේෂයෙන් බුද්ධ දහස රජතුමා අනුරාධකොරු යොගයේ හිටපු ශේෂ්ඨ රජකෙනෙක්. මේ රජතුමා සතුන් විශේහි ආරෝගිශාලා සකස් කලා කියලා පි අහලා තියෙනවා තිග නිසා සතුන් කෙරෙහිත් සවිශේෂ දායකත්වයක් ලබා දුන් හය දරුවන් අපේ අතීතයේ යපිට ලංකා සමාජයේ ජීවත් වුණ ලංකාව පාලනය කළා. තග නිසා මේ හැමදේටම මුල අපේ ශ්‍රී ලංකාවේ බෞද්ධාගම මිහිදු හාම්දුරුව පෙන්වා දුන්න බෞද්ධාගමට එක් මේ එන සුවිශේෂ සංකල්ප අපි හිංසාවාදය දන්නවා. සබ්බේ හන්ති දන්්ඩස්ස සබ්බේ භායන්ති මච්චනෝ ඕනෑම පුද්ගලයෙක් ඕනෑම ජීවියෙ දඩුවමට බියයි හිංසාවට පීඩාවට අකමැති එය නිසා අත්තානං උපමංකත්වා තමන් ගැන උපමාවේ තබා ගෙන එවැනි ක්‍රියාදාමවලින් වලකන්නයි අපේ දහමේ සඳහන් වෙලා තියෙන්ෙන අපිට උපදදිස්ට ලබාදිල තියෙන් ඇති නිසා මෙන්න මේ කියන සංකල්ප මනාකට අවබෝධ කරගත්ට පිරිස චර්යාමය වශයෙන් වෙනස්වීමට බඳුන්න්න වන්න ඇති එනිසා අප දන්න අපේ ලංකා සමාජයේ සිංහල බෞද්ධයන් විශේෂයෙන්ම අවිහිංසාවාදය කියන මේ සවිශේෂ අගුණංගයෙන් යුක්තු පිරිසා. එනිසා විහාරස්ථානය මගින් සිදුවෙච්ච දායකත්වඔය ඇතිනම් සමාජ වෙනස්වීම කියන කාරණාවේද මේ අගුණංගය අවිහිංසාවාදී මේ සංකල්පය අපිට විශේෂයෙන්ම හඳුන්වා දෙන්න පුළුවන්කම ලැබෙනවා දන්නවා පවිහාරස්ථානවල වැඩවාසය කරන භික්‍ෂූන් වහන්සේලා කිසිම විටක හිංසාවට පීඩාවට අනු බල දෙනෙ නෑ. හිංසාව පීඩාව කියන මේ කරුණුවලට නැතන මේ වගේ දේවලට අප භික්ෂූන් වහන්සේලා එරෙහිව ඒවට විරෝධීව තමයි. ක්‍රියාත්මට වෙන්න තිය නිසා උන්වහන්සේලා උපේක්ෂාවෙන් යුතුව මේ සතුන්ගේ ජීවිත ආරක්ෂාවත් ඒවාගේ මිනිසාගේ ජීවිත ආරක්ෂාවත් සඳහා විශේෂ ක්‍රියාකාරකම් සිද්ධ කරනවා තිය නිසා යම් කිසි විටක සමාජයේ මේ වගේ ජීවත්වීමට නොහැකි ඩකඩක් එතනම් මේ සතුන්ට සහ මිනිසුන්ට කියන මේ ජීවත් වෙන හැම දෙෙනටම යම් කිසි විදිහකින් රජනයක් එල්ල වෙනවාවන ඒවගේ වෙලාවලද අපේ විහාරස්ථානය භික්ෂූන් වහන්සේලා මූලිකත්ත්ව අරගෙන ඒ යටපත් කරන්න කටයුතු කන අපි දන්න වර්තමානය සමහර කරුණු නිසා විශේෂයෙන්ම සත්තු හිංසාාව දන්නවා හරක් මැරීම සම්බන්ධයෙන් අපි භික්‍ෂූන් වහන්සල සමහර අවස්ථාවලදී තමන්ගේ ජීවිතය පවා පූජා කරලා තිබෙනවා ඒ නිසා ඒ හැමදයකින්ම ඇත්තටම පිළිමිඹු කරන්නේ භික්‍ෂූන් වහන්සේ සත්ව හිංසාාවට සහ මනුෂ්්‍ය හිංසාවට අනුගතවෙන්නේ නැහැ සහ ඒවා ප්‍රතික්ෂයප කරනවා කියන කාරණාව. ඒවාගේ අපි දන්නවා අපේ බුදුදහමේ අපිට අපි දන්න කරුණුකාරණා තමයි බුදුහා මුදුරු විශේෂයෙන්ම ක්‍රීඩාවට පත්වන උදවපකාර අවශ්‍යවර වන බොහෝ අයට උදවපකාර කරලා තියෙනවා. සුනීත සෝපාක රජ්ජුමාලා මෙහදි වශයෙන් ගත්තහම සුවිශේස පිස් පිළිබඳව අපි අහල තියෙනවා. මේ හැම දෙයකම්ම කියන්න මහන්සි ගන්නේ ඇත්තටම අසරණයන්ට පිහිටවීම නැතනම් පිහිට විය යුතු පුද්ගලයන්ට පිහිටවීම. අපිට මේ කියන මනුෂ්‍ය ගුණ ධර්මය. කෙනෙකු අසරන වෙච්ච වෙලාවක කෙනෙකු දුකට පත්වෙච්ච වෙලාවක කෙනෙකුට උදව්ව උපකාරයක් අවශ්‍ය වෙලාවක ඒ උදව් උපකාරය කරන්න පුළුවන්කමක් ලැබෙනවා නම් අ්‍යතන තමයි මනුස්සකම තියෙන්නේ. එය නිසා අසරණයන්ට පිහිටවීම කියන සුවිශේෂ ගුණංගය අපේ සිංහල බෞද්ධ සමාජය තුළ කොවිතරම් ආකාරයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවාද ඒ ව්‍යාප්ත වීම සඳහා අපේ භික්‍ෂූන් වහන්ස වෙලාගේ දායකත්වයත් ලැබුණනා කියෙන කාරනාව මතකතියාගන්නඕන විශේෂයෙන් අධර්ම දේශනාවලින් අයවාගේ ධරම ග්‍රන්ථවලින් විවිධකාර සමාජ මාධ්‍යවලින් අපිට මේ අසරණයන්ට පිහිටවීම කියමස්සු විශේෂ ගුණාන්ගේ පිළිබන්ඳව උපදේශට ලබා දෙෙනන අපේ භික්‍ෂූන්වහන්සේලා. ති ඒනිසා ඒ ආකල්ප වර්ධනය කරගෙන අපේ සිංහල සමාජය ජීවත්වන දූදරුවන්. වැඩිහිටියන් තරුණ යන කියන බුහෝ පිටිස් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න වකලා පිට හඳුන්වා දෙන්න පුළුවන්. අවසාන වස්යෙන් අපි දන්නවා සමානාත්මතාව කියන වවිශේෂ ගුණාංගය. සමානත්මතාව කියන්නේ හැම දෙනාටම එකහා සමානව සැලකීම නැත්තං කිසිවයකුට වෙනස්කමක් නොකිරි. ජාතීන් වශයෙන් වෙන්න පුළුවන්. ුලමල බේද ඒවාදි කරුණුකාරණාව වෙන්න කොළුවන් ඇතිනම් උස්පහත් බෙහෙද ධනවත් සහ නිර්ධන ඒවාගේම කුලින කුලෙහිීන මේ වගේ බොහෝ කර්ුණකාරණ නිසා සමහර සමාජවල යම් යම් මනුෂ්‍යත්වයට පටහැනිව ක්‍රියාකරන යම් යම් දේවල්තියන ැබයි අප බෞද්ධ භික්‍ෂූන් වහන්සේ තුළ මේවිදිහේ ජාතීන් වශයෙන් හෝ කුලය වශයෙන් හෝ වෙනත් විදිහකින් බෙදීමක් තියෙන්න්න බෑ උන්වහන්සේලා තුළ එහෙම බෙදීමක් තියෙනට බැහැ උන්වහන්සේලා අගයන්නේ සමානත්මතාව ඉතින් සමානත්මතා ගුණය වර්ධනය කරගන්න බුදුදහමෙන් සුවිශේෂ අවස්ථාවක් ලැබෙනවා තිය නිසා අවස්ථාව අපි අපේ ජීවිතයට ගන්නට ඕන ති මේ කියන සමස්ත ක්‍රියාවලිය මේ සමාජය වෙනසකට බඳුන් කිරීම සහ බඳුන්වීම කියන මේ ක්‍රියාවදයේදී විහාරස්ථානය විහාරස්ථානය වැඩවාසය කරන මහා සංගරත්මය සවිශේෂ දායකත්වයක් දුන්නා කියන කාරණාව අපි හඳුනාගන්න ටෝන. එ අනුව මෙහි තියෙන දෙවැනි පාඩම නැතනම් අපි අද කතා කරන විහාරස්ථානය මගින් සමාජ වෙනස්වීමට දුන්න දායකත්ව යත්. එවාගේම පිරිවෙන ආශ්‍රයෙන් සිදුව සමාජ වෙනස් වියමකිිල් පිළිබනොත් අපි කෙටියෙන් නමුත් අද කතා කළ යුත්තුයි. විශේෂයම පිරිවෙන කියන ආයතනය අපිට හමුවන්නේ මහින්දා ගමනය අත් එක්ක. මුලින්ම පිරිවෙන කිය නාමය නැතම් මෙහි අර්ථය විදිහට ගත්තහම භික්‍ෂූන් වහන්සේගේ වාසස්ථානය සඳහා තමයි මේ නාමය පරිවෙන කියල පාලි භාෂාවෙන් යෙදුනේ. මේ පරිවේන කියන වශනය පිරිවෙන කිය නැතම් සිහලෙන්. පිරිවෙන වශයෙන් හඳුවන වශනක කමිකව වෙනස්සෙලා අද වනකොට පිරිවෙන කියල කියන්නේ පික්‍ෂූන් වහන්සේලාගේ සහ අනෙකුත් ගිහි දඩුවන්ගේ අධ්‍යාපන ආයතනය වශයෙන් අපිට සලකන්න පුළුවන්. බුදුහාමුදුරුව අඩවාසය කරපු කුටියට අපි සඳහන් කරන නම තමයි ගඳකිලි පිරිවෙන කියලා. ගඳ කිලිප. අද ගඳ කියන්නේ දුර්ගන්ධ යන අදහසින් ගත්තාට සැබවින්ම ගන්ද ගන්ධ කියලා කියන්නේ සුවඳ කියන අදහස්ස. එක කාලාන්තරයක් තිස්සේ කැවතීම නිසා අර්ථ විපර්යාසයකට බඳුන් වෙලා තියෙන. මහින්දා ගමනයත්යෙක උන්වහන්සේ නැත මිහිදු හරහතන් වහන්සේට සහනෙකුත් භික්ෂූන් වහන්සේලාට වැඩවාසය කිරීම සඳහා නිර්මාණය කරපු කුටි සමූහයකට පිරිවෙන කර නම භාවිත්‍ය කරලා තිබෙනවා විශේෂයෙන්ම දීග චංකමන පිරිවෙන ඒවාගේම පලග්ග පිරිවෙන එගේම තව බොහෝ පිරිවෙන අපිට හඳුනාගන්න පුළුවන් උන්වහන්සේලාගේ නිවාසන ඇතම් වාසය කරන ස්ථාන පිරිවෙන කියන නමින් හැඳන්නවා කියලා හැබැයි පසුකාලීන අපි සඳහන් කරා වගේ පිරිවෙන කියල කියන්නේ අධ්‍යාපනික අධ්‍යස්ථානය අධ්‍යාපනයේ ලබාදන මධ්‍යස්ථානයක් වුණා. ඒ නිසාම භික්ෂූන් වහන්සේලාගේ ඉගුණුම් කටයුතු පිරිවෙන ආශ්‍රයෙන් සිද්ධ වනේ ශේෂයෙන් ත්‍රවිධ ශාසනය පර්්‍යාප්ති ප්‍රතිපත්ති පතිවේද කියන මේ ත්‍රවිද ශාසනය ශාසනයෙන් යුක්තව අභික්ෂූන් වහන්සේ නමක් නි්‍රමාණය කිරීමේ ක්‍රියාවලිය පිරිවෙන ශ්‍රයෙන් සිදුව වන. ය අනුරාධපුර යුගෙන් පසුව පොන්නරු ආදී යුගවලද අපි හඳුනාගන්නේ පිරිවෙන මගින් ස දේශය වශයෙන් ඉතරක්න මේ විදේශී වශයනුත් යහි සුවිශේෂී අදායකත්වයක් ලබා දුන්නා කියන කාරණාව. එහිදී අපි දන්නවා අපේ රං රටට වැඩම කරපු පාහියන් භික්‍ෂූන් වහන්සේ ස හියුත්සියෑන් භික්‍ෂූන් වහන්සේ ආදී වශයෙන් මේ දේශාටන වාර්තාකරුවන් අපේ ප්‍රධාන විහාරස්ථානවල වැඩවාසය කරපු භික්‍ෂූන් වහන්සේලා පිළිබඳව සංඛයාාත්මක වශයෙන් පෙන්වාදීලා තියෙනවා එහිදී අපි දන්නවා මෙහි වැඩම කරපු භික්‍ෂූන් වහන්සේලා විශේෂයෙන්ම පාහියන් භික්ෂූන් වහන්සේ පදහන කරනවා ජේතවනයේ භික්‍ෂූන් වහන්සලා දෙ දහසක් එවාගේ මහාවිහාරයේ භික්ෂූන් වහන්සලා තුන් දහසක් අභයගරී භික්‍ෂූන් වහන්සලා පන්දහසක් වශසයෙන් භික්ෂූන් වහන්සලා මෙහි අධ්‍යාපනය ලැබූ බව අනු රාධපර යෝගයේ කාලා ප්‍රාසාද පිරිවෙනට අමතරව අපි දන්නවා තවත් පිරිවෙන රාශියක් පිළිබඳව එවාගේ ගන්තාකාර පිරිවෙන පදහනගර පිරිවෙන මයුර පාද පිරිවෙන ඊට අමතරව අනුගාධපුර යුගයේම දේවනම් පිති රජතුමා සිතුළු පව්ව තිස්සමහාරාමයේ මුතිියංගනය කැලනි ආදිි ප්‍රදේශවල ආරම්භ කරපු පිරිවෙන් ආයතන පිළිබඳව අපි අවබෝධ කරගන්නට ඕන. ඒවාගේම අතීතයේ සමහර අවස්ථාවල රාජ්‍යාත්වයට සුදුසු පිරිස. පරාජ්‍යත්වයට සුදුසු රාජ කුමාරවරුන් ආක්‍රමණ නිසා තමන්ගේ ජීවිතය පිළිබඳව යම් ගැටුළුකාරී අවස්ථාවන් නිසා ඇත ජීවි තාආරක්ෂාව නිස් සඳහා පැවිදි වෙලා සුදුසුකාලයේදී නැවත උපවැදි වෙලා ප්‍රාජ්‍යත්වයට පත්වනා කියලා අපි අහලතියෙන විශේෂයෙන් අධාතුසයෙන් රජතුමා විශේෂ චරිතයකි. එවාගේ සංගතිස්ස සංගබෝධි ගෝටාබය කියන මේ රජවරුන් පිළිබඳව ගත්තා හමත් රජවලුන් විහාරස්ථානවල වැඩවාසය කරලා තමයි ඒ රාජ්‍යත්වයට පත්වෙලා තියෙන්න්න. තවත්කාරණාවක් තමයි අපි දන්නවා සීගෙරි අද්ග පිළිබඳව සීගිරිගී නිර්මාණය කිරීමේදී මේ නිර්මාණය කරලා තියෙන්නේ අසාමාන්‍යය ජනත වශයෙන් ගත්තාම වියවිධ ෘතීන් හිෙන් යුක්ත වන පිස. භික්ෂූන් වහන්සේලා වෙන්න පුළුවන් ඒවාගේ ගොවියන් වෙන්න පුළුවන් වෙළෙන්දන් වෙන්න පුළුවන්, වහළුන් වෙන්න පුළුවන් සීලකයන් වෙන්න පුළුවන් මේ වගේ නොයෙකුත් වුරතින්හි නියුක්ත වෙච්චාය තමයි සීගිරියේ කැටපත් පවුරේ සීගිරි කුරුටු ගීත නිර්මාණය කරන්නට යෙදුණේ. ගනිසා මේ අනුරාධපුර යුගය වෙන විට අපේ භික්‍ෂූන් වහන්සේයට අමතරව බොහෝ උදවයට අධ්‍යාපන මට්ටමින් උසස්තත්වයක හිටපු පිරිසක් කියලා අපිට හඳුනාගන්න පුළුවන්කම ලැබෙනවා. අනුරාධපුර යුගයෙන් පස්සේ පොළොන්නර යුගයේ අපි දන්නවා ආලාහම පිරිවෙන් සංකේර්මය එවාගේම දඹදනය කුරිනාෑගල වගේ යොගෝලදී විහාරස්ථානව සහ පිරිවෙන්වල දියුණුව විශේෂයෙන් අපි සලකන කෝට්ටේ යුගයි අත් පිරිවෙන් අධ්‍යාපනය දියුණුව ගත්තහම විශේෂ පිරිවෙන් ආයතන පහක් පිළිබඳව අපි හඳුනාගන්නවා ොට ගබ විජේවාා පිරිවෙන කෑරගල පත්මාාවතය පිරිවෙන වීදාගම ගනානන්ද පිරිවෙන. අයවාගේ දෙවිෙනුවර ඉරුගාද කොළතලක පිරිවෙන. එවාගේම පැපිළියානේ සුනියත්‍රාදය පිරිවෙන කෙනම පිරිව ආයතන විශේෂයනම අප බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවන්න විශේෂ මෙහෙවැලක් කරපු ආයතන වශ වෙන් අපි සලකනම්. මේ ආයතනවලින් ඉගෙන ගත්ත. පණඩිරුන් විශාල පිරිසක් අපිට හඳුනාගන්න පුළො විශේෂයම මේ වගේ නායකත්වී හැබූ තොටගමුවේ රාහුල හාමුදුරුව වීදාගම මෛත්‍රිය හාමුදුරු කෑරගල පණ්ඩතන හාමුදුරු ඒවාගේම දෙවුන්දර විරුගල් කුල තිලක හා මුදුරු මේ අධ වශයෙන් මේ පිරිස ගත්තහම මේ කාලයේ සාහිත්‍ය වශයෙන් සුවිශේෂම අපි කියන්නේ සාහිත්‍යයේ ස්වර්ණයුගය මේ කෝට්ටේ යුගය කියලාති අපි දන්නම බෞද්ධ සාහිත්‍යය ගත්තහම අපි සිංහල සාහිත්‍යය මුල් කරගෙන උපදේශ සාහිත්‍යය ඒවාගේ මහාකාවව්‍ය එගේ උපදේශකාවවය එගේ බෝසත් චරිත විදන්නවා සත්තුබත ජාතකය මුල් කරගෙන අ මහාකාවේ රචනාවනා කාවේෂය කරය බුදු වුණ අලංකාරය මෙආදිවශය නොයෙකුත් සන්දේශකාවය බොහෝ නිර්මාණ මේ කෝට්ටේ යුගයේදී රචනාවනා ඒ සුවිශේෂ කාරණාවක් මේ කාලේ කෝට්ටේ අධ්‍යාපන පිරිවෙන්නාස්්්‍ර විෂයමාලාව ව්‍යාකරණය චන්දස්සාාස්ත්‍රය භාෂාව අලංකාර මොධවශයෙන් කරුණුකාරණ එවාගේ ජෝතිසය ගනිතය තර්ක ශාස්ත්‍රය වගේ සුවිශේෂ විෂයන් රාශයක් මේ කාලවකවානුවේදී අධ්‍යාපනය ලැබුවා කියන කාරණාවට හඳුනාගන්න ඕන හැබැයි කෝට්ටේ යුගෙන් පස්සේ අපේ ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයට කනකොක් හැඩුවතියලකයෙන් අපි දන්නවා බෘතුගේීසි ජාතිකයන් එවගේ යුරෝපියය ජාතිකයන් මෙරට පැමිණීමත් එක් විහාරස්ථාන සහ පිරිවෙන්වල ආධිපත්තිය එවගේ මේ අභිමානය රඳාපවත්වා ගැනීමට හැකියාවක් ලැබුණ නැහැ ඔුන්ගේ යම් යම් විපර්යාස නිසා ඔුන්ගේ යම් යම් කුමන්ත්‍රණ කාරි අවස්ථාවන් නිසා එය නිසා විහාරස්ථාන සහ පිරිවෙන් අතිශයින් පරිහානියට පත් වනා මෑතකාලී නව දන්නවා නූතනය වෙනකොට සිල්වත් සමාගම නම්මින් සවිශේෂ වූ ආයතනයක් ආරම්භ කරලා වැලි විට අසරණ සරණ සරණංකර සංගරාජාන් වහන්සේ උපසම්බදාවිනය මෙරට ආරම්භ කරලා එවගේම නියමකන්දී විද්‍යාස්ථානය මගින් ත පිරිවෙන මගින් නැවතත් මෙරට පිරිවෙන් අධ්‍යාපනය පුළුල් කිරීමට සුවිශේෂතම දායකත්වයක් නිර්මාණය කළා. ඒ අනුව මෑතකාලේන අපි දන්නවා නියම කන්දේ පිරිවෙනි අධ්‍යාපනය ලැබූ ගල්ලේ මේධංකර හාමුදුරුව පැල්මනුල්ලෙ පුරාණ විහාරයේදී පිරිවෙනක් ආරම්භ කරන්නට යෙදුණ ඒවාගේ මෙක්දස් අටසය පනස් හයිදී. වලානේ සිද්ධාර්ථ හිමියන් රත්මලානය පරමදම්ම චේතිය පිරිවෙන ආරම්භ කලා එඒවාගේ මෙක් දස් අටසය හැත්තැත් තුනේද. හික්කඩුවේෂ සුමංගල හිමියන් විද්‍යෝධය පිරිවෙන ආරම්භ කලා ඒවාගේමෙක් දස් අටසී හැත්ත පහේදී. රත්මලා නිසිී ධම්මා ලෝක හාමුදුරුව ආරම්භ කලා විද්‍යා ලංකාර පිරිවෙන. එ මනි විදිහට මෑතකාලේන පිරිවෙන් සංවර්ධනය පිළිබඳර ගක්තාම සංගරාජ හිමියන්ගේ ක්‍රියාපරාපය සුවිශේෂයි පිරිවෙන් කිහිපයක් ආරම්භ වෙලා ඒ අනුසාරය ලංකාවපුරාම නැවතත් බෞද්ධ ප්‍රබෝධය. ක්ෂ වහසට අධ්‍යාපනය ලබාදීම කියන ක්‍රියාවලිය ආරම්ම කිරීමට කටයුතු සංවිධානය කළා. එවාගේම මේ විද්‍යෝධය විද්‍යාලංකාර කියන පිරිවෙන් දෙක පසුකාලියන විද්‍යාස් නමසය පනස් නවේවර්ෂයේදී මේවා විශ්විද්‍යාල මට්ටමට පත්කලා කියලා කියනවා. විද්‍යෝ්ධය පිරිවෙනසා විද්‍යාලංකාර පිරිවෙන අද වෙනකොට ජවර්ධනපුර විශ්වවිද්‍යාලයසාහ කියැනේ විශ්විද්‍යාල වශයෙන් පවතිීන්න්නේ මෙන්න මේ කෙන විශ්ව විද්‍යාල දෙක්ක. එවාගේම අප භික්ෂූන් වහන්සේලාගේ භාෂා ඥානය සම්භහාවේ භාෂා වශයෙන් සලකන සිංහල පාලි සංස්කෘති කෙනම භාෂ දියුණුව සඳහා මේ භාෂාවල දියුණුව සඳහස්ථා භික්‍ෂූන් වහන්සලාගම භාෂාවය ඥානය වර්ධනය සඳහා අපි දන්නවා විශේෂයම ප්‍රාචීන භාෂෝප්‍රකාර සමාගම කියලා එක්දස් නවසය දෙකේදී නව සමාගමත් පිහිට යව්වා වර්මානයේදීත් මෙහි දායකත්වය සුවිශේෂයි පිරිව සඳහා ගුරරුන් බඳවා ගැනීමේදී. ප්‍රාශීන විභාගවල සමාර්ථතාව සුවිශේෂයි. එවාගේම මෑතකාලේනව පිරිව පනත පිරිවෙන් නියෝගමාලා මගින් පිරිවෙන්වල දහුණුව පිරිවෙන්වල සංවර්ධනය සඳහා සුවිශේෂ කාරය ාරයයක් ඉටුවෙලා ති බෙනවා ඇති එනිසා. අද වෙනකොට අපේ පාසල් අධ්‍යාපනයට සමගාමීව පිරිවෙන් අධ්‍යාපනය මගින් සවිශේෂ දායකත්වයක් සමාජයට ඉටු කරනවා. බොහෝ දරුවන් භික්ෂූන් වහන්සේලාට ලට සාමනයට හිමවරුන්ට අමතරේ ශිෂ්‍ය ගිහි දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ සුවිශේෂ වරම පිරිවෙන මගින් ලබාදීියල තියෙනවා ඉති ඒනිසා. අද වෙන කොට පිරිවෙන කිය කියන්නේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ ඉගෙන ගන්න තනක් කරන්නේ මේ සාමාන්‍ය ගිහි දරුවන් පවා ඉගෙනගෙන තමන්ගේ අජීවිතය ශක්ෂාත් කරගන්න නතං ජීවිතය යත් යහපත් පුර වැසයෙක් වශය. කටයුතුකිරීමටවශ්‍ය කරන කරුණු කාරණ කිියෙන් අධ්‍යාපනය මගින් ලබා ගැනීම හැකයා උදදා වෙලාති වෙන වර්තමානයේ දී ලංකාවේ පිරිවෙන් අටසය පණහක් වගේ සුවිසල් ප්‍රමාණයක් පවතිය නව මූලික පිරිවෙන මහ පිරිවෙන්න විද්‍යායතන පිරිවෙන කියෙනම පිරිවෙන් ප්‍රබේහද තුන ඇතුළුකරගෙන මේ පිරිවෙන් අටසය පණහක් වගේ ප්‍රමාණයක් පවතින්නේ එගනිසා පිරිවෙන් විශේමාලාව පිළිබඳ අපිට මේ අපේ සමාජවි්‍ය පෙළපොත්තේ අපිට කරුණු කාරණා රාශයක්ම ඇතුළත් කරලා තිබෙනවා විශේෂම අප විශයමාලාව මූලික පිරිව විශයමාලා මහපිරිවෙන් විෂේමාලා සහ විද්‍යායතන පිරිවෙන් විශයමාලාව මේ විශයමාලා අනුසාර මේ කරුණුකාරණ අපි යම්මටමකින් දැනගන්නට ඕන කොහොම හරි අපි තේරුම් කරගන්න ඕන සුවිශේෂමදය තමයි විහාරස්ථානයක් පිරිවෙනත් නිසා අපේ ඒ අවට සමාජය තුළ සුවි සාධනීය වශය සාධනයේ වෙනස්කමක් සිදුවනා කියන එක තිය නිසා අපළපොතේ තියෙන කරුණු කාරණා සිිහිර නගාගෙන මේ සඳහනි ක කරුණු කාරණාත් අරගෙන විහාරස්ථානය මගින් සමාජයේ වෙනස්ක්‍රීීම සඳහා දැක්වු දායකත්වයත් පිරිවෙන් ආයතමය මගින් මේ ඒ අවට සමාජය වෙනස්කරීම් සඳහා දැක්කු දායකත්වයත් කියන මේ කරුණු කාරණා පිළිබඳව යළිත් වදහන යොමු කරන්න එහෙමනම් අදවන පාඩම අප මෙතනින් සමාප්ත කරනවා අපිට මෙහා සම්බන්ධ ක්‍රියාකාරකම් ඉතාමත්ම පහසුයි එ්‍රියාකාරකම අප පොඩි හාමුදුරුවන් වහන් සේලස්ස අප ගිහි දරුවන් සිද්ධ කරන්න ඉතාමත්ම ලෙහෙසි කරුණු කාරණ පහිත ආක්‍රියාකාරකමක් තියෙන්නේ එහෙමනං අපි අනැමතත් පිරිවෙන් විෂය මාලාවේ සමාජ විද්‍යාව විෂයට අදාළව තුන්වනසේණී තුන්වන පාඩම සංස්කෘතිය කියෙන පාඩමත්තක්ක එකතුයමු එමනා හැම දෙනාටම පෙරුවන් කරණයි.